මේ බොරැල්ල බෝම්මභ සිද්ධියේදී විශේෂම කාරණාව තමයි මේ හැන් රනඩ එක නැත්තන් අත් බෝම්බේ ජීවත් බෝම්බේ කියන එක මේක කලිප්ප එක ගලවලා ඒකට හඳුන්කූරක් තියලා ඉතාමත් මේක වේල් ට්‍රේන් එක ගන්න හොන්ද පලපුරුද්දක් හොඳ අත්දැකීමක් තින කෙනෙක් වෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න ලේසින් කෙනෙක්ට කරන්න බෑ මේ වගේ ද. අපිට හිතන්නවත් බෑ. එතකොට එහෙම අටවපු බෝම්බයක් මේක අතින්ගල්ලං උඩක් වෙලාක ක්‍රියා කරන්න ඕන ඒත් එක් වැඩයි කරන්න ඕන එහම කර තම සෙට් කරන්න ඕන එහෙම පසුබිමක තමයි මේ අහිංසක මනුස්සෙක්ව පල්ලිය සේවය කරපු ඒ සංක්‍රිස්්යෙන් මහත්මයක් ඒ මුුණ කියන පුද්ගලයාව මේකෙන් සැකකාරෙක් කියලා චෝධිතය කියලා අරන් යන්නේ. මෙ ආරක්ෂක මහජනනාරක්ෂකැමතිවරෑ කිව්වා ඔහුුව මේ වෙද්දී දරුව අරුදු හතරත් අරංගෝඩත් දරවා පපොච්චාණය කර තිනකල මුහ තයි බෝම්ි දුන්නේෙ එක ේගේ ප්‍රශ කරල මේ අසරන මනුස්්‍යය වරංගිහිල්ල අද වෙනකම් මෙ මෝත වෙද්දිත් බන්ධනාගාරකත කරලා තියෙනවා. ඒේකේ කනගාටු දායකම කරුණු තමයි. ඊ දවස අනාවරණය කරා පිය තුමෙක් එමුණව බලන්න ගියපු. ඒ මනිට ඉතාමත් අමානුෂි ලෙස අහිංස කස්රන මනුසසියටට ඉතාමත් අමානුෂික ලෙස මේ පොලිස් නිල්ධාරීන් පහරදීල තියනවා. අපි මේක දැඩි ලෙසෙ හෙලා දකිනවා. ඉතාමත් කනගාටු දායකයි. අපේ දැක්ක පහුගේ දවස්සල ඒ අනෆ ජසීම් ඒ තරුණ කවිට අත්තේ චිරණ තස්ව මර්ෂණ කොට්ටාසේදී ඔුට කොයි තරම් ේච්චාකාරයෙන් ඔවුන් සලකර තිීනවද ක්‍රියා කර තිීවාද කියලා. හිජස්සිස් බුල්ල මේ වනතෙක් තාමත් හත් අඩගවෙේ ඉන්නවා. ඉතාමත් අනීතිකාකාරෙන්. අසාත් සාලි වෙන්න පුළුවන් රිිෂාඩ් බදදුරදීන් වෙන්න පුලොමයාකාරෙන් චරිත ගණනාවක් මේරටේ නිලධාරෙන් මේ රටේ යුක්තිය පසඳරන ආයතන යුක්තිය ඉෂ්ඨරන්නේෙන නිලධාරෙන්. ඉතාමත් අනීතිකාරයෙන් අයුත්ති සහගත ලෙස අත් අඩං ගොටාරගෙන රන්දවා තබාගෙන ඔවුන්ගේ මූලික යිතිවාස්කංන් අමුව අමය උල්ලන්ගන කරක් ඉතාමත්ම ච්චාකාරයෙන් අප මේ හැම දෙයක්ම. ම රපතලා කාරෙන් හෙලා දකින මේක දිගින්දිකටන් වෙන සිදුවීම. ඉතින් මේ බෝබ සිදුවීම බරපතලම සැක සහිත කාරනාව තමයි කාදලණන් වහන්සේ මතුකරාගේ මේ පොලිස් නිරධාරෙන් හවස තුනේ ඉදර ව පරික්ෂා කරපු එක. දැම් මේ වෙද්දි ඒ ද්‍රාමයක ඉවර වෙලා අලුත් පිටපතක් නිර්මාණය කරලා අපේ තින නහෝදරයක් කිව්ූගේ දැම් වෛද්‍යවරයක අත් අඩංගුටරන්තින. පොලීසිය අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් කරානං මේ අත්බෝම්බය සම්බන්ධය මේ සිද්ධිය සම්බන්ධය. අනි වාරෙම්ම මේකේ ඇගිලි සලකුණු බැලිය යුතුයි. මේක රසපරීක්ෂකවරේ ගෙනනල් රසපරීක්ෂක වාර්තාාව ඇැදවිය යුතුයි. නමුත් ඊයසුම් සාකච්ඡාවේ තවත් අනාවරණයක් වුණා මේ බෝම්බේ කිසිම ඇංගිලි සලකුණු වාර්තාවක් කරගෙන නෑ. මේක රසපරීක්ෂක වාර්තාවක් කරලා නෑ. එහෙම නම් මේක කෞදතිව්වේ. බෝම්බේ කොහෙඳදගෙනාවේ මොන කාලෙද ඒ හැම දෙයක්ම එළි දරව් වෙන තිබුණා නමුත් මේ බෝම්බේ භයානකම කාරණාව තමයි මේ බෝම්බේ නිස්ක්‍රිය කරනු වෙනට බෝ උපුරවාහරුණු ලැබ තිබිෙනවා මේක බරපතල තත්ත්වයක් රසපරීක්ෂක වාර්තාවක් ඇඳවලනෑ ඇංගලි සලකුණු වරගෙන නෑ එහෙම තියෙද්දී මේ බෝම්බේ නිස්ක්‍රිය කරනු වෙනුවට මේ බෝම්බේ පුරවාහරු ලැබ තිබෙන. ැ හෙද ර රක් ා කද වන්නේ දැන්කොහද මේ ඇැගි සලකු ල. මේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මේක තවත් නාඩගමක් විගඩමක් කියලා මේ අපේ නිධාරයෙන් දිගින් දිගට මොප්පු කමින් යනවා. තින්ම ඔබගෙන් ඉල්ලන්නේ විශේෂ මාරක්ෂකංශවල ඉන්න නිල්ධාරයන්ගෙන්. මේ ඉතා සුළු කොට්ටාශයක් මේ කෙලසන්න ඔබේ වෘතිය ගරුත්වය. ම මිශේෂෙන් අපරට ආර ආරක් නි ර ඉල්ලන්න. ද ම් ගන්න ැටු ප ට බ සාධාරනයක් කිෂ් කර ඕන. අපේ රටේ අයින්සක දෙමාපියන් අයිංසක ජතාව ගදමුදර ඔබල වැටු පලබල ජීවත්වෙන්නේ ඒක ඔ ෘතිය ගරත්ය ඔබැකගත යුතු. ඔබේකට සාධාරණයක් තිිෂ් ඉෂ් කර යුතුයි. මේ ඔබගේ වෘතියත්වය ඔබ පාදඩ කරනයට ලක් කරන වනං. දේශපාලුවන්ගේ ඕන ඇපාකම් වෙනුවෙන් ඔබගේ නිල ඇනුව පාවාදෙන නගේ ර පතලත්ක්. බදැනගත යුතුයි මේ දේශපාලන බලය ඉතාමත් තාව කාලිකයි. ඔබ දන්නව මේ යන රටාවනුව මේ රට ඕනම කෙනෙක් දන්නවා. මේ බලේ තව ස්සේ ද තවරුදක්වත් අඩු ේදදිග බි්වාස කරන්න බැ මේ තමයි හපොලු ධාර්ථය. අන්න එදාට ඔබ මතක තියාගන්න ඔබට පෙරලා මේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙන යි ඔේ ඉතිහසේෙන් පාඩ ගනගන්න හෙකර ට ොද . ක මේ දශපාල සස්රුවේ තව මාස කීපයක්ඇතර අප විස්වාස කරම වෙනස්ස නො කිය. අන්න්න එදාට මේ දේශපාල බත් බැලවෙනුවෙන් තමන් බැලවිහමරකම් කරන තමන්ගේ වෘතිය ගලුත්වේ පවාද නිලධාරෙන්ට අනිවාර්රෙන් උත්තර බන්න වෙනවා. එදාට ඔය කවුරුත්න ඔබලනුවෙන් පෙනිහිටින්න. ඒවගේ හෝත මත්ක්කරන්නන සත්තිිරසේ කරමැත්තුම කොවිඩ්ඩා සාධීත වෙලා න්නවා කියල පිටා ආරංචි වුණ. එතුමාට එක්මන් සුවේ පාර්ථනා කරන මොක දෙතුමා අනිවාරෙන්ම මේ සිද්ධාමය ස්්‍රහා ඉ ඕන කෙනෙක් මොක ද අපි විශ්වාස කරන ඇතුමා බොහෝදේවල් මේ ක්‍රාදාමයන් වල දන්න කෙනෙක් කියලා. මේ අට ගේ විත්‍යහාස පස්ක සිද්ිය තරක්නේ පස්කු ද්ිය එයාගේපු සිදුවම්. මොකද දෙදස් දහටේ අම්පාරි සි දම්වලට එතුමා රිජුව සම්බන්ධය කියලා මෛත්‍රපාල ජනාධීපතිපතුමා ප්‍රකාශ කරලා දන. එතට එතනින් පටන්ගතමේ අන්තවාදේ නැගටීමමලට ඇතු එහම හවුල් කාරයක් වවෙන්නවට. තක පස්ු දව ල පස්ස සිදුවම් සම්බ තුමාගේ ප්‍රකාශ සම්බන්ධයට බරපතල ප්‍රශනති ඉගින්දිකම මේ මාධ්‍යහමය කියලද එ සරත්වීරසේක ඇමතුවම අනිවාර ින් න එක එක්නිසා ඇතුමට පික්මන් සුවය ප්‍රර්ථනා කරන හැබ වගේ. එතුමාගේ පවල ෝදටසාාති හිතරමිතුරන්ට කියන්නවන. පිවිශ්වාස කරන විදි මේ දේශපාලනය ක කියව ගත්තාම එතුමා ඉන්නේ අපිටත් වොඩා බරපතල අවදානමක බරපතල විදියට දකින්න. මොකද සමාජයේ බොහෝ වෙලාවට මේ වෙලාවේ කතා වෙනවා හාහුවුවක්තියනවා. කිලීම හාරජාම හතා සහ හිට පොමාත්‍යය මංගල සමරවීර ඇමත තුමාගේ. කොවිඩ්ඩා සාධිත මරණ සම්බන්ධිනු සමාජය කතා කරන සැක සහිතයි කියලා. ඒවගේම ඒස්SP. සමන්විරසින් සයින්ද බරදුු පරීක්ෂණ කරපු කොවිඩා සාධි වෙලා මැරුණ කියලා පහුගේ දවස්සල මාධ්‍යනාවරණය කරලා තිබුණ ඒ මරණයත් ඉතාමත් සැක සහිතයි කියලා මාධ්‍යවල වාර්තා කරලා තිබුණ ඒග නිසා අපිහිතන විදිට මේ දේශපාලන ඉදිහ දැක්කම සරත් වීරසය කරම හතාත්තින්නේ බරපතල ජීවිත අවදානමක්. ින ගේ පවුල ොදවිට එඇතුම බලාගන්න එතුමා ආරක්ෂර මොකද මේ ගේමල හැටිහෙම තමයි. කවග හරයගාව තොරතුරු තිබුණන කවරර්මේදේවල් දන්නඕනම් ඔන්ගේ ආරක්ෂාවතකා මෙ ලෝක දේශපාලිඉතිහාසේ අනිවාරෙන්ම ඔවුන්ව ගාතනය කරනවාමයි ඒ තමයි ලෝක දේශපාලනින් අප ඉගගැතින පාඩක්. ඒකනිසා නැවතවතාවක්ක යනවා සරත්වර සේකරම ඇත්තුමව ඔහුගේ හිතමිත්‍රාදීන්ට ඕගේ ඥාදීන්ට ඒවගේ පවුලයෝදුවේට ඔහු ආරක්ෂා කරගන්න කියලා.